මේ තරගාවලිය ජයග්‍රහණයකින් ඉවර කරන්න පුළුවන්ගුණොත් මංහිතන්නේ අපිට ලෝක කුසලාන්ට යන්න කලින් ඉතාමත් හොඳ මානසික මට්ටමක් තමයි අපිට එන්නේ. ඉතින් ක්‍රීඩකයන් ඒ සඳහා තමන්ගේ සියලුම මහන්සියන් පුහුණුවීම් කටයුතු කරනවා. ඉතින් මංහිතනවා අපිට ඒ අවශ්‍ය ප්‍රතිඵලය තරගාවලි ඉවරෙද්දි අපිට ඒක ලබාගන්න පුළුවන් වුණොත් විශාල හැරවුම් ලක්ෂයක් වේවි මේ තරගාවලියෙන් පස්සේ. මේ දවස්වල අපි හොයාගෙන යන අපිට කොතනද වැරදුනේ කියන එක ස්පෙෂලි අපි ලිමිටෙඩ් ඩෝස් වලට එද්දි. ඉතින් අපි යම්කිසි දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා අපිට කොයි තැන්වලද වැරදුනේ කියන එක. නමුත් තව ටිකක් දේවල් තියෙනවා අපිට වැරදුන තැන් හොයාගන්න. හැබැයි අපි යම්කිසි දේවල් ටිකක් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. ඉතින් ඒවලට අනුව අපි ගාව තරඟ සැලැස්මවල් තියෙනවා. ඉතින් ඒ සැලැස්මවල් අනුව අපේ ක්‍රීඩකයන්ට ඒ අවශ්‍ය සිටුවේෂන් එකේදී ක්‍රියා කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අපි ක්‍රීඩකයන් විදියට කරිය යුත්තේ. ඉතින් අපිට ඉතාමත් හොඳ පුහුණුකරුවෙක් සහ ඉතාමත් හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවා. නමුත් අපි ක්‍රීඩකයන් විදියට දැනගන්න ඕනේ තරඟයේ මැදට ගියාම ඒ අපිට ලැබිලා තියෙන රාජකාරිය හරියාකාරව කණ්ඩායම විදියට ඉටු කරන්න. ඉතින් මං හිතන්නේ ඒක කරන්න පුළුවන් වුණොත් අපිට එංගලන්තේ කණ්ඩායමට හොඳ තරඟකාරීත්වයක් ලබා දෙන්න පුළුවන්. ආරම්භක පිතිකරුවන් ඉන්නව 4 දිනක් කණ්ඩායමේ. ඉතින් අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම ඔවුන්ගේ කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය දිහා බලලා කවුද අපිට හරියටම ආරම්භක පිතිකරුවන් විදියට ගැලපෙන්නේ කියන එකට අපිට තීරණය කරන්න. ඉතින් ඒකට අපිට කන්ඩිෂන්ස් සමහර වෙලාවකට බලන්න වෙනවා දඹුල්ලට ගිහිල්ලා. මොකද කොළඹ තියෙන කන්ඩිෂන්ස් නෙමෙයි එහෙ තියෙන්නේ. ඉතින් අපි ඒ අනුව තීරණයක් ගන්න ඉන්නවා.